හොඳම පන්දිවානගේ බලයන තමයි ශ්‍රී ලංකාව සතු. ඕ විසර ලකුණු දෙසියක් ගහන්න වෙනෝමයි. මතිශ පතිරෙන් ලබෝ එක්කෙන එක්කෙන තියල ඕරේ බැගින් දාන්න ඕන. කොහොමද කියලා බලන්න. දාන්න ඕන ඇත්තටම මේ ගාඩ් එක පැත්තටම. ගෙවි නැත්තම් එක්කෙනෙක් ඉන්න වැඩි. එයා ඇතුළට එනවා. කැරෝටේස්. මොකද දැන් බානුරාජ් පක්ෂත් ගිහිල්ලා ඉන්නේ. ඒ කවුරු හෝ ඔහුව කණ්ඩායමෙන් නිරපණ මට්ටමට ඔහු පත් කළා. සල් බෞගටිගේ තරම් ලකුණු අතර හිටියේ නෑ. සහ එකක්තම ඔහුට මහිතර මානසික වශයෙන් ස්පීඩනයක් ඇති ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය. මම දැක්ක ඒවිඩි විලියස් විරාත් කෝලි වගේ පිටකපෙක්කත් සමාන කරන්න මේ කුසල් මිනිස් මම ලංකා ක්‍රිකට්ටින් කල්ල මරි නම්බු පිටින් එන පුළුවන් තත්ත්වයට පත් වෙනවාමයි. ක්‍රිකට්වල උන්මාදය ක්‍රිකට්වල උණුසුම රටේ පවත්න වෙලාවක අද අපි එකතු කරගත්ත ක්‍රිකට් ගැන කතා කරන්න සුසුම් පුද්ගලෙක් එළමුසීම කොහොමදයි තව හොඳයි අයියේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එළමෙන විශේෂ ලෝක කුසලානේ වගේම ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ගැන ඒක ගැන කතා කරන්න තියෙනවා අපි මුලින්ම පටන් ගමු ලෝක කුසලාන සංචිතය ගැන ශ්‍රී ලංකා සංචිතය ගැන අයියට මොකද හිතෙන්නේ ඉවරදිම සංචිතය තෝරගෙන තියෙනවා. ඉතින් ක්‍රීඩකින් කවුරු ගැසෙකවත් 11 දිනයි තෝරගන්න පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන්නන්ගේ බලයනිය. මම හිතනවා මේ ලෝක කුසලාන තරගාවලියේ ඉන්න හොඳම පන්දු යවන්නන්ගේ බලයනිය තමයි ශ්‍රී ලංකාව සතු. මේක අපි මතක තියාගත යුතුයි. අපි උදාහරණයක් හැටියට ගොත් නායක වනිදු හසරංග, මහේෂ තීක්ෂණ සහ අපිට මෑතකදී පැහැදිලිව පේන්න තියෙන කාටවත් මුකුත් කියන්නේ බැරි මේක පන්දු යවන තුදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් මමත් ඒක පන්දිවාන දිල්ෂාන් මදුශංක අනිත් එකට මතිශ පතිරණ සහ නුවන්තුෂාර් එතකොට පැහැදිලිනේ මේ ඕවර 20 හතරක් පහ 20යි මේ පන්දු යවීමේ ශක්තිය ඉතාමත්ම මැනවින් තීව්‍ර කරගත්තා ඔවුන් IPL තරගාවලියට සහභාගී වෙලා සහ ඉක්ුත් බංග්ලාදේශ තරගාවලියේදී නුවන්තුෂාර් වගේ අය මොකද නුවන් හැමතිස්සෙම එයා මාස්ටර් කරලා තියෙන්නේ T20 ඉතින් ඒක නිසා එයාට ඒ කෙරෙහි සම්පූර්ණ අවධානයෙන් කැපවීමෙන් තමන්ගේ අවශ්‍ය කරන දේවල් දියුණු කරගෙන විශේෂයෙන් මානසික ස්ථාවරයක් හදාගෙන ඒ කියන්නේ දැන් මේ මාලිංග පැටව හැටින් අපි හඳුන්වන්නේ. ඒතර මාලිංගගේ එයාගේ ඒ ප්‍රමාණය මැනවින් එයා හරියට අධ්‍යයනය කළා. පිටිකරුවාගේ දුර්වල තැන පිළිබඳව හරියට කල්පනා කළා. පන්දු යවීම පමණයි තිබෙන්නේ. මොකද ඔහු ඉන්නේ විකට් ගන්නමයි. ඒකට ටේකින් බෝලර්ස්ක. ඒතර මතිශ පතිරණ අනිත් එක්කන. එයා පෑකට කිලෝමීටර් 150 ක වේගින් නිකන් මේ බොහොම වතුර වගේ පන්දු යවනවා. ඉතින් එතකොට ඔහුගේ තාක්ෂණියත් සැහැණ දුරට මේ පහුගිටිකේ අංශ සමරණායකගේ පැමිණීමෙන් පස්සේ ඔහු හතලා තිබ්බා. එතකොට දැන් එයා වයිඩ් දාන්න හිම ලේසි නෑ. නමුත් පතිරණත් ඉතාම මේ දෙන්නට පුළුවන් ලෝකේ ඕනම කණ්ඩායමක් සම්පූර්ණයෙන්ම සහමුලින්ම විනාශ කරන්න. ඒක තමයි අප සතු විශාලම ශක්තිය. පිතිකරුවන්ගේ පැත්තෙන් ගත්තොත් ඉතින් කුසල් මෙන්ඩිස් වගේම පැතුම් නිශ්ශංක විශේෂයෙන් හොඳ ආරම්භක පිතිකරුවන් දෙන්නෙක් ඉන්නවා. එතකොට විශේෂයෙන්ම චරිත අසලංග මැද ක්‍රීඩා කරන පිතිකරුවා සහ අපි මෑතකදී හොඳට පොලිෂ් කරලා අවුරුදු ගානක් තිස්සේ පොලිෂ් කරලා නියම වෙලාවට මුදාහැරියා කමිදු මෙන්ඩිස්. කමිදු මෙන්ඩිස් නම්බර 3 ක්‍රීඩා කරයි. සාධිර සමර වික්‍රම ඉන්නවා. ඒ වගේම තමයි ධනංජය ද සිල්වා ඉන්නවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරිණතම ක්‍රීඩකයා තමයි ඇන්ජලෝ මැතිව්ස්. ඕන වෙලාවට 6ක් ගන්න පුළුවන්, ඕන වෙලාවට 4ක් ගන්න පුළුවන්, සිංගල් එක ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ ඒ අද්දකින් ඇති ක්‍රීඩකයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ධනංජය මේ කියන්නේ බංකුව හිටියත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රබලම කණ්ඩායම හැටියට මම කියන්නේ ප්‍රබලම කණ්ඩායමක් අනිවාර්යෙන් සෙමි ෆයිනල් දක්වා අපිට ඉන්න පුළුවන්. අපි දැන් මේ අවුරුදු ගාණක් තිස්සේ එකම කණ්ඩායමක් අපි රැගෙන යනවා. ඒක තමයි ටීම් ස්පිරිට් එක බවට පත් වෙන්නේ. දැන් අර්ජුන ගත්තොත් අර්ජුන 96 ලෝක කුසලානේ ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය කරන සාමූහිකත්වය, කණ්ඩායම් සාමූහිකත්වය හදන්න හැදෙන්න එයා අවුරුදු 6ක් විතර එකම කණ්ඩායම ක්‍රීඩා කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අවසානයේදී 96 ලෝක කුසලානේ දිනාගත්තේ. දැන් අපි මේ සැදී පැහැදිමින් ඉන්නවා. මේකේ තමයි අපිට බලන්න පුළුවන් අපේ කණ්ඩායමේ ශක්තිය කොහොමද කියන එක. වනිදු හසරංග පිතිකරුවෙක් හැටියට එයාටත් පුළුවන් මැද්දේ ඉඳලා ක්‍රීඩා කරන්න. මොකද පිතිකරණෙත් ඔහුට විශිෂ්ට හැකියාවක් තියෙනවා. ඒක නිසා මම හිතනවා තම ප්‍රබල කණ්ඩායමක්. අනිත් එක මතක තියාගන්න මේවා තමයි ලෝක කුසලාන තරගාවලිය ඇවිල්ලා තනිකර පිතිකරුවන්ගේ තරගාවලිය.
ඕර විසර ලකුණු දෙසියක් ගහන්න වෙනවාමයි. විශේෂම කොදෙව් තනතිරි එච්චර වේගවත් නෑ, ස්ලෝ විකට්ස් තියෙන්නේ. සහ ඇමරිකාවේ බොහොම නැවුම් තනතිරි තියෙන්නේ. මං හිතන්නේ මේක පන්දු යවන්නන්ට කෙසේ වෙතත් වේගය පිළිබඳව නෙමෙයි බලාපොරොත්තුව. එහිඳ ඒ විකට් වලට හරියන විදිහට පන්දු යවන්න පන්දු යවීමේ හැකියාව සහ අත්දැකීම දැන් ශ්‍රී ලංකා කණ්ඩායම සතුයි. ඒක විශේෂයෙන්ම අපි කල්පනා කළ යුතුයි. අර 200 ඉම අනිවාර්යෙන් අපි දැක්කා. ඒ වගේම බටහිරින්දී කොදෙව් කණ්ඩායම තමත ප්‍රබල කණ්ඩායම. ඔවුන් හතර වටේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගහලා එකට එක වුණාම බලන්න ලොකු පෙරලියක් කරයි. ඒ හැරෙම ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව මේ කණ්ඩායම් හතර බොහෝ දුරට නොහිතන දෙයක් කරයි කියලා මම විශ්වාස කරනවා. එතකොට අය දැන් අපි මේ අවුරුද්ද තව මොකදිනකින් ආරම්භ වෙන නිමිතන ලොකු සාහනේ අපි දකිනවා අයියේ මේ පාර අපි බටහිරින් දෙක දූපත් අපි පුරුපුරුදු තරඟ පිටි දෙන්නේ. එතකොට ඇමරිකාව පිට අපිට පුරුපුරුදු නැහැ. මොන වගේ අභියෝගයක් එල්ල වෙයිද අපි පිටිකරුවන්ට පන්දවන්නට? එහෙම කියලා බෑ. ජාතික කණ්ඩායම නියෝජනය කරනවා නම් කොහෙත් ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ ඒකනේ ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන්නේ. ශ්‍රී ලංකාවේ ඉන්න හොඳම ක්‍රීඩකින් 16 දෙනා තමයි මේ අරලා තියෙන්නේ. අපිට මේක හරියන්නේ අපි මීට කලින් දැකලා නැහැ. අපි මේ විකට්ස් වල ගහලා නැහැ, විකට්ස් වල බෝල් කරලා නැහැ. ඒව බෑ. මේකේ තමන්ට පැවරලා තියෙන රාජකාරියේ මේ ඉන්නේ හොඳම ඕන විදිහකට ගැලපෙන්න පුළුවන්. තමන්ගේ දක්ෂතාව ඒ තනතිරි වලට ගලපන්න ඕන ගලප ගන්න පුළුවන් මට්ටමේ ක්‍රීඩකේ. ඒක තමයි මේ වෘත්ති මට්ටමේ ක්‍රීඩකෙක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව මේ අපිට නිකන් මේ පන්දමට ක්‍රීඩකෙක් දාගෙන ඒව මේක තිබුණ නෑනේ. පුල් තරංග ප්‍රමුඛ තේරීම් කමට ඉතාමත්ම විශිෂ්ට කටයුත්තක් කරනවා. ඒක ලේසි පාසු එකක් නෙමෙයි. බයින්න පුළුවන්. හැබැයි මැද්දට ගිහිල්ලා ඇත්තටම බයින අයට මතිශ පතිරණ ලැබුව එක්කෙනා එක්කෙනා තියලා ඌරේ බෙකින් දාන්න ඕන. කොහොමද කියලා බලන්න. දාන්න ඕන ඇත්තටම මේ ගාඩ් එක පැත්තටම. බේරෙන්න පුළුවන්ද කියලා බලන්න. කතා කරන්න හරි ලේසි. නමුත් ඉන් ද සෙන්ටර් එකට ගිහිල්ලා ඔය කටයුත්ත කරන්න කියවන්න ලේසි. ගහන්න අමාරුයි. පැයකට කිලෝමීටර් 150ක පන්දුවකට 6 පාරක් ගහනවා කියන එක ඉතාමත්ම අමාරු කාර්යයක්. නමුත් ඒගොල්ලන් ලේසි. මේ පාර සම්පූර්ණ තරංකාරිත්වයේ ඉතාමත්ම ඉහළයි. තියුණු තරගාවලියක් සහ මම හිතනවා මේ ප්‍රේක්ෂකින්ටත් බොහොම කාර්යබහුල කාලවකවානුවක් වෙයි. ඔෆිස් වල සෙනඟ නැති වෙයි. මොකද උදේ පාන්දර 4ට මැච් එන්නේ. එතකොට සමහරවල් 10ට සමහරවල් පාන්දර 5ට ඇමරිකාවේ තත්ත්වය. හැබැයි ඇමරිකාවේ පිටිමද මම ඇතරම එහි මගේ මිත්‍රගෙන් හවුවා මේ ඉතින් ඒගොල්ලෝ කොච්චර කිව්වත් එක්තරා කාලයක් ක්‍රීඩා කළ යුතුයිනේ. එතකොට තමයි ඒගොල්ලන්ටත් දැනෙන්නේ මෙන්න මේ විකට්ස් තමයි අපි හදන්න ඕන. මේක හරියන්නේ නැහැ කියලා කොච්චර කියන්නේ තනතිරි විශේෂඥයින් හිටියත් කාලගුණය වෙනස් කරන්න බෑනේ. කාලගුණය අනුව තනතිරිල වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඉතින් ක්‍රීඩා කරලා බලන්න ඕන කොහොමද කියලා මම හිතනවා මේ වසන්ත කාලයේ ඇමරිකාවේ. මොකද ඇමරිකාව ක්‍රීඩාවට එක්කාසු කරගැනීම විශාල දෙයක්. ICC එකට ඒගොල්ලෝ බලාගෙන හිටියා කොයි මොහොතේද ඇමරිකාව මේකට ගාල් කරගන්නේ කියලා. මොකද කුවේර රට කුවේර රාජ්‍යයේ ලෝකේ තියෙන ක්‍රිකට් කියන්නේ සම්පූර්ණ මුදල්නේ. ඉතින් ඒකින්ද මම හිතන්නේ ඒ කිසි දවසක බංකොලොත් නොවන ක්‍රිකට් එකට අත්‍යවශ්‍යම රාජ්‍යයක් ඇමරිකාව. මේකේ ඇත්තටම එක් යට යරුමුණක් තමයි ඇමරිකාවත් ICC එක ඇතුළට ගෙනල්ලා ඔවුන් මේ තරගකාරී උණුසුමට ඇතුළත් කිරීම. ඒ දැන් ලොකුසන් සංජිතය ගැනට හැරුණොත් අපි දකිනවා ගොඩක් කතා වෙනවා සදීර සමරවික්‍රමගේ සහ දාන්දි සිල්වාගේ අර ස්ට්‍රයික් රේට් එක ප්‍රහාරාත්මක වේගය ගැන ප්‍රශ්නයක් තියෙනවා. විශේෂ තරගාරියට වෙනම දෙන්නේ. ඒක ඇත්තම ප්‍රශ්නයක් වේද ලොකුසන්ගේදී? ඔව් සදීර ක්‍රීඩා කරන එක ඇත්තටම මේ ඔහු විසින් කල්පනා කළ යුතුයි දෙන අවස්ථාවේදී උපරිම කරන්න. ඒක විශේෂයි. මොකද නැත්තම් වංකුවේ ඉන්න ඒ සුන්දර හිසරදේ තිබිය යුතුයි ක්‍රීඩකින්ට. මම ගෙවි නැත්තම් එක්කෙනෙක් ඉන්නවා එළියේ. එයා ඇතුළට එනවා. ෂැඩෝ ප්ලේස්ලා ඉන්නවා. මොකද දැන් බානුකරාජ් පක්ෂත් ගිහිල්ලා ඉන්නේ. මොකද බානුකත් පහුගිටික හොඳට ක්‍රීඩා කරන්නේ නැතුනට කොයි වෙලාවෙ අකුණක් වගේ ක්‍රියාත්මක වෙයිද දැන්නේ. මොකද එතරම් සුපිරිම පිටිකරුවෙක් මම දැක්ක මගේ ජීවිතේ.
සැලකිල්ලෙන් ක්‍රීඩා කිරීම නොසැලකිල්ල පැත්තකින් තියලා විවිධාකාර දිව්‍යවරුනි මේ ක්‍රීඩා කරන්නේ තමන් ක්‍රීඩා කරන්නේ ඒක පැහැදිලිව පෙවුණා ඒ කොහොම කෙසේ කිව්වත් මේ ඒ කවුරු හෝ ඔහුව කණ්ඩායමෙන් නිරපණ මට්ටමට ඔහු පත් කළා නමුත් ඔහුත් කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකෙක් අපි දැක්කයි කුත් ආසියා කුසලානේදී ඔහු තමයි අවසාන හොඳින්ම ක්‍රීඩා කරපු ක්‍රීඩකයා සහ ජයග්‍රහණයේ සංග මැච් දිනවන්නේ තරග දිනවන්නේ ඔසන් තරගයේ හොඳින්ම ක්‍රීඩා කරා හොඳින්ම ක්‍රීඩා කළා ධනංජයත් ඉතින් ඇත්තටම මේ ඉතාමත්ම වැදගත් ක්‍රීඩකෙක් මේ තරගවල මොකද පන්දුවේ මේ හැකියාවකුත් තියෙනවා ඒක හින්දා තමයි ඔහු විශේෂ දුනිත් වෙලාගේ අරගෙන ගියත් මම හිතනවා මේ ධනංජයත් සිල්ල මොකද ඕස්පින් එකක් යාට තියෙන්නේ වමත් පිටිකරුවන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා ප්‍රතිවාදී කණ්ඩායම හරියට ඔබ මේ සමීක්ෂණ එකලොත් ඒක හින්දා ඒකෙත් වාසියක් තියෙනවා වනිදු හසරංග ලොකු දෙයක් කරයි සහ විශේෂයෙන් මහේෂ තීක්ෂණය ඒ කියන්නේ ඉතින් මම හිතනවා විශාල දෙයක් කරයි සුබවාදීව හිතාගෙන ඉන්න තරගයක් දෙකක් පරදින්න පුළුවන් හැමදාම හැමතැනම දිනන්න කියලා ක්‍රිකට් එකේ නෑ ක්‍රිකට් එකේ ඕන දෙයක් වෙන්න පුළුවන් ඒ කියන්නේ ඒ හැම දෙයකම ලෑස්ති වෙලා ඉන්න ඕන අභිමානී තියාගෙන අපිට එන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා කාලයක් ශ්‍රී ලංකාවේ බර ඇද්ද පිටිකරු අකුසල් ගණිත පෙරේරා ඌට අවස්ථාවක් නැද්ද ඇත්තටම කුසල් බෞගටිගේ තරම් ලකුණු අතර හිටිය නෑ සහ එකක් තමයි ඔහුට මං විතර මානසික වශයෙන් යම් ස්පීඩණයක් ඇති ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඒ නිසා මං හිතන ඔහුට හොඳ විවේකයක් මේ අවස්ථාවේ අවශ්‍යයි හොඳ ඇත්තරම ලෝකයේ ක්‍රිකට් වැඩි මේ සියලුම ක්‍රීඩකයින්ට ලොකු විවේකයක් අවශ්‍යයි ක්‍රිකට් සියලුම දෙනා මේකෙන් පස්සේ හොඳ විවේකයක් ගත යුතුයි කියලා. නමුත් එහෙම කරන්නේ නැහැ. දැන් ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ වෘත්තියක්. ඒක ව්‍යාපාරයක්, ඉන්ඩස්ට්‍රි එකක්, ප්‍රොෆෙෂන් එකක් වාට පත් වෙලා තියෙන බොහොම කුවේර මට්ටමේ වෘත්තියක්. මොකද දැන් අපි දකිනවා LPL දැන් ඊට පස්සේ ආපු ගමන් ඔවුන් LPL තරගාවලට සහභාගී වෙන්න ඕන. ඒකින්ද මම හිතනවා විවේක ලැබමින් ක්‍රීඩා කරන්න වෙනවා. මේ ලෝකයේ සියලු දෙනා එකට එකඟ වෙලා සියලුම ලෝකේ ක්‍රිකට් රාජ්‍යයන් එකතු වෙලා මාසයක් විතර අපි ක්‍රිකට් කවුරුත් ගහන්නේ නැහැ කියලා මාසෙක විතර හොඳ නිවාඩුවක් ගත්තොත් ඊට පස්සේ නැවත වතාවක් මොකද මානසික වශයෙන්ුත් ලොකු සහනයක් සැනසෙල්ලක් ලැබලා පවුල් වල අය එක්ක ඉඳලා සහ තමන්ගේ වැඩි දියුණු පාඩු පිළිබඳව කල්පනා කරලා සහ වෙනත් දේවල් වලට හිත යොමු කරලා තමන්ගේ විනෝදාංශ වලට විශේෂයෙන්ම සංගීතය ගැන හොඳ චිකිත්සනයක් ඒවට යොමු කරලා හොඳ විවේකයක් ලබාගෙන ආයි පටන් ගන්න ඕන හොඳයි කියන මගේ මතය නමුත් ඒක වෙන්නේ නැහැ මොකද දිගටම ක්‍රිකට් තියෙනවා කුසල්ට තාම යා අපි අතෑරියේ නැහැ විශේෂම පිටිකරුවෙක් හොඳ අවස්ථාවක් තියෙනවා ඒ මොකද අනිත් පැයට නොලැබිච්ච විවේකය යාට හම්බෙලා තියෙනවා කියන්නේ ඒ කාලය හොඳට භාවිත කරලා නැවත කණ්ඩායමට එන්න පුළුවන් අය දැන් අපි දකිනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි කන්සිස්ටන්ස් නැතිකම පිටිකරුවන් ආත්ම විශ්වාසය අනිවාර්යයෙන් අපි දකින කුසල් මෙන්ඩිස් අපි දකින හොඳින් ගහන නැති වෙලා යනවා මේකට හේතුව මොකද ශ්‍රී ලංකා කණ්ඩායම මුල් කාලේ ඇති අපි දැක 2015 න් පස්සේ මේක දෙයි දැක්කා ගොඩක් අයියලා මොකද හිතන්නේ ඒකට හේතුව මොකද්ද දැන් මං හිතනවා එයාගේ ස්ථාවරය ඒ කියන්නේ කාලයක් යනවා සාමාන්‍යයෙන් තමන්ගේ පිටිය තුල තනතිර තුල ස්ථාවර වීම සඳහා ඒ කියන්නේ මම දැක්ක ඒ කියන්නේ ABD Villiers විරාට් කෝලි වගේ පිටිකරුවෙක්ට සමාන කරන්න නැත්නම් මේ කුසල් මෙන්ඩිස් මම ඔහුව ඇත්තටම දැක්කේ මම තමයි ඔහු ඉස්සෙල්ලාම ටෙලිවිෂන් එකේ පෙන්වෙත් මොල්ටුවේ වීරස් කුමාර විද්‍යාලයේ නායකත්වය දරද්දී මම ඔහු එක්ක ගිහිල්ලා සාකච්ඡාවක් පැවැත්වුවේ ඒ අවස්ථාවේ මම ඇහුවා මේ ලහිරු තිරිමාන්න හැරුණාම එතකොට ලහිරු ක්‍රීඩා කරමින් හිටිය ශ්‍රී ලංකා කණ්ඩායමට මම කිව්වා මේ ඊළඟට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්නේ ඔබද කියලා. මොකද ඒ තරම් ඔහුගේ පිටිකරන තාක්ෂණය, ඒ තාක්ෂණික රාමුව, පාද චලනය, හැසිරීම විලාශය සහ පන්දුවට මුහුණ දෙන ධනාත්මක සුභවාදී ලක්ෂණය පොසිටිව් ක්‍රිකට්. පොඩි වඳගීමක් ඇයි අපි අර වේගයෙන්ම පන්දුවට පහළ දෙන පිටිකරු කියන්නේ බැටින් ස්පීඩ් එක කියලා. ඔව්. එතකොට මොකද මේ හැම කෙනෙක්ම ඒ කියන්නේ දැන් ප්‍රතිවාදී කණ්ඩායම් වුණත් කුසල්ව දවා ගන්න තමයි බලන්නේ. හිටියොත් ක්‍රිකට් එකේ එයා මේ ඇත්තටම ස්ට්‍රයික් ප්ලේ කෙනෙක්. එයා පව හිට කෙනෙක් නෙමෙයිනේ. එයා හොඳ පහරවල් සියලු පහරවලින් සමන්විත ක්‍රීඩකයෙක්. ඕන පැත්තකට පහරවල් තියෙනවා. කියන්නේ හැබැයි එයාගේ ඉවසීම දියුණු කරගන්න ඉතින් පරිණත වෙන්න එපා. පරිණත වීම තමයි. ඉතින් මේ තරගාවලියක් මැච් ප්‍රැක්ටිස් එකේම තමයි පරිණත වෙන්නේ.
මංහිතර දැන්යා සෑහනතුරට පරණනැති වෙලා අපි දැක් බංලදේශ තරගාවලි හ තරගාවලි වීරය වුණා එකන කවරු පන්දයවත් පන්දුව තමයි යවන්න ඕන කියන මත්‍රමට යන්න මොකදගේ අතේ පිත්ත තියෙනක ඒ එවැනි ක්‍රීඩකෙක් ඇතරම එයාට මේ රටින් විශාල දෛර්යක් එන්නත් කරන්න ඕන බට ගහන්න පුළුවන් ගහන්න පුළුවන් කියලා අපි මේ පොඩ්ඩ මේ එහැම වෙනකොට බයින්න පටන් ගන්නවනේ මගේල්ලි මනං මංතර සිනක ක්‍රියට අඇතන සබත්තුමාගේ සේලු දරග ඉල්ලන්න ගැති මේගොල්ලන්ට මේ කාල සමය ඇතුළත සමාජ මාධ්‍ය ජාල වහර තියන්නේ ඒවට යොමු වෙන්න නොදී තියගෙන කාලේ අර්ජුන පනුහයි කාල අර්ජුන කියන ශ්‍රලංකා කණ්ඩෑම අපි දැක විශිෂතම නායක පත්තරකත් බලන්න දෙන්නේ නිසයක්කත් අහන්න බෑ මානසික මට්ටම තබාගෙන මානසිකත්වය තබා ගැනීම තමයි මානසිකත් මානසිකත්වය ස්ථාවරව තබා ගැනීම සමබරව තබා ගැනීම වැටෙන් නැතුව ඔලු බිමදාගෙන නෙමෙයි ක්‍රීඩා කරන්න ඔලු උස ක්‍රීඩා කරන්න පොසිටිව් ක්‍රිකට් ක්‍රීඩා කරන්න ප්‍රොෆෙෂනල් ක්‍රිකට් එක ක්‍රීඩා කරනවා නම් ඉතින් ඒ පැත්තෙන් බැලුවොත් මම හිතන කුසල් මේ එයා වැඩි ඇතුළේනේ හැඩේ හදාගන්නේ මේ විකට් පිළිබඳව ඇත්තටම ඔහුට ඉතාමත් හොඳම විකට් තනතිලි මේ හම්බ වෙන මම හිතනවා සුපිරි ඉනිම් කීපයක් අපිට දකින්න පුළුවන් වෙයි කුසල් කියන්නේ එකමයි අපි දැක්කා මේ මම ගොඩම සමාජය කතා වෙන ප්‍රශ්න අහන්නේ අශෙන් බණ්ඩාර අශෙන් බණ්ඩාර දක්ෂ පන්දු නැතිනේ වගේම දක්ෂ පිටිකරුවෙක් උන්ට අවස්ථාව හම්බුනේ නැහැ කලෙක් සෙල්ලම් කරන්න ඉතින් කණ්ඩායමට ඉන්න නම් ලොකු ඉනිම් ක්‍රීඩා කරන්න ඕන බන්දු රැකීමෙන් කණ්ඩායමට සිලෙක්ට් වෙන්න අමාරුයි ඒ ජොන්ටි රෝඩ්ස් වගේ කෙනෙක් තමයි ටීම් ඩිල්ෂාන් වගේ කෙනෙක් ඒ ඩිල්ෂාන් කියන සුපිරිම පිටිකරුවෙක්නේ ඒ කියන්නේ පන්දු රකින්නෙකුටම කියලා වෙන් වෙච්ච ස්ථානයක් වෙන් කරන්න බෑ කණ්ඩායමක ඒක නිසා අශයෙන්ට ඔහු දුන්න අවස්ථාවල හොඳර කරා සමර අවස්ථාව හොඳර කරේ නෑ නමුත් එකනෙ ඔහුගේ මට්ටමෙන් බැලුවම අනිත් අය එක්ක සසදා බැලුවම ඇන්ජලු මැතිවුස් වගේ කෙනෙක් තමයි අපිට එඩියන් තියන්නේ ඉතින් එතකොට මොකද ඇන්ජි වගේ කෙනෙක්ගේ අත්දැකීම පළපුරුද්ද අවබෝධය ඒ තැන්වලට ගැලපෙන පරිද්දට ක්‍රීඩා කළ යුතු විදිහ පිළිබඳව එයා අනිවාර්යෙන් මේ කණ්ඩායම ඉන්න ඕනනේ අශෙන්ට පසු දෙවන්න කිසිම හේතුවක් නෑ මොකද එයා බොහොම අතිශයෙන්ම තරුණයි ලාබාල තරුණේ තව ඕන තරම් කල් තියෙනවා එයාට කණ්ඩායම තුනට එන්න දැන් අපේ ලංකා ප්‍රීමියර් ලීගේ පැත්තට ලංකා ප්‍රීමියර් ලීගේ අපි දැක්ක අවුරුදු පහක් තිස්සේ පාත්තුවා මේ අයගේ මුලින්ම ස්ථාවර කණ්ඩායම දැන් හදලා ඉන්නවා කියලා ඔව් ඒ ලංකා ප්‍රීමියර් ජාතික කණ්ඩායම ස්ථාවර කණ්ඩායම හදලා ඉන්නවා කියලා ලංකා ප්‍රීමියර් ලීගේ මේකට හේතුවක් වුණාද එක හේතුව මොකද ඒකින් තමයි අපි නුවන්තු ශාරයෙන් හොයාගත්තේ ක්‍රීඩකින් සෑහෙන ප්‍රමාණයක් හොයාගත්තා දිල්ෂාන් මදුශංක මහේෂ් තීක්ෂණ ඒ වගේ ක්‍රීඩකින් අපි හොයාගත්තේ ඒ ඔස්සේ දැන් විජේකාන්ත් වියස්කාන්ත් එයාවත් අපි හොයාගත්තේ ඒ ඔස්සේ ගිහිල්ලා ඉතින් ක්‍රීඩකින්ව සොයාගත යුතුයි අලුත් ක්‍රීඩකින් අත්‍යවශ්‍යයි ආදේශක තිබිය යුතුයිනේ ඉතින් ලෝකේ යන ප්‍රවණතාවත් එක්ක යන්න ඕන නැත්තම් අපිව දාලා ලෝකෙ ඉදිරියට යයි කවුරු කෙසේ කිව්වත් මේක මේ ව්‍යාපාරික ක්‍රීඩාවක් ඒකින්ද මේක ව්‍යාපාරයක් ඒකින්ද ඒකට බැන ඇඬ ගහලා වැඩන්නේ අපි දැන් මේ මොහොතේ ඉන්න මොහොත ලෝකේ මේක සම්පූර්ණයෙන් මේක අතිශය ප්‍රවේගවත් කුවර ව්‍යාපාරයක් අපි ඒකට අනුගත වෙන්න ඕන මිසක් අපි එකකින් අයින් වෙලා ඉන්න අපිට බෑ මොකද අපි ගාව විශිෂ්ටම ක්‍රීඩකින් අඩුම වශයෙන් විශේෂම ක්‍රීඩකින් 50ක්වත් ඉන්නවා ඕනම තැනක් ක්‍රීඩා කරන්න පුළුවන් දැන් ඒක පැහැදිලිව අපි දන්නවනේ තාම දැන් මේ නුවන් තුෂාරට මුම්බයි ඉන්දියන්ස් ක්‍රීඩා කරන්න වුණා ඒ කියන්නේ ඔහුව කණ්ඩායම ඇතුළට ගේන්නේ නැතිවීමෙන් ඉන්දියානු විශාල උද්ඝෝෂණයක් කළා ඒක පැහැදිලිව ඔහු තරඟ කරපු තරඟ කීපෙම ඔහු ඉතාම දක්ෂ ලෙස පන්දු යවුවා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ පරාජයට ඒක හේතුවක් බවට පත් වුණේ නුවන් තුෂාර ඔහු ක්‍රීඩා නොකිරීම කියන එක පැහැදිලිව ඉන්දිය පුවත්පත් දැඩිව විශ්ලේෂණය කළා ඒක පැහැදිලිව දැක්කනේ අපි එතකොට මදේශපතර නොමැතිවීමෙන් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම තරග දෙකක් තුනක් පැරදුනා ඒක පැහැදිලිව ධෝනි ප්‍රකාශ කරනවා මතීෂ හිටියනම් මේ කියන්නේ මේ නැතිවීම අපිට පාඩුවක් කියන එක එක්කවත් හඳුන්වන්නේ බේබි මලින් ඕ ඉතින් එතකොට ඔයා හිතන්න මේගොල්ලෝ වනිදා සරංග කණ්ඩායම හිටියනම් ඇත්තරම RCB මීට වැඩිය ඉහළට එන්න තිබ්බා සන්රයිසර් එයාව ගත්තේ අන්තිමට මේ සන්රයිසර් හයිදරාබාද් අපේ ක්‍රීඩකින් කීප දෙනෙක් දැන් ලසිත් මාලිංග මුම්බයි ඉන්දියන්ස් කෝච් වෙලා ඉන්න ෆාස් බෝලින් කෝච් කුමාර් සංගක්කාර රාජස්ථාන් රොයල් කණ්ඩායම මේ මතය මම හිතනවා රොයල්ස් කණ්ඩායම නැවතවතාවක් ජයග්‍රහණය කරගෙන මොවුන් නිතරම ප්‍රබල සහ මේ සංගා බොහොම නිහඬයි නමුත් ඒ නිහඬව ඔහු දෙන උපදේශ සහ ඒ පාත් එක පෙන්වන මාවත
තාමත් නිවැරදි එක පැහැදිලි අපි සංගකෙන් දැක්ක මුරලීන් සන්රයිස හයිදරාබාද් දෙක. එතකොට දුෂ්මන්ත ශමීර ක්‍රීඩා කළා. මං හිතනවා මේ ඒ අත්දැකීම් එල්පිල් එකෙත් ඕකම තමයි වියුත්. එල්පිල් එකේ මට හිතනවා මීට වැඩිය ක්‍රීඩා ලෝලින් ගෙන්වා ගැනීමට මොකක්ද වැඩි පිළිලක් සූදානම් කරගත යුතුයි කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. අපි දැක්කා ඉන්දියාවේ හැම තරගයක්ම පිරි ඉතිරි යනවා. ඒකින් ක්‍රීඩකින් විශාල උද්‍යෝගයක් ලොකු රුකුලක් ඒක. ඒක ඇත්තම මේ ඒකෙහි අවධානය යොමු කරන්න ඕන. ක්‍රීඩකින් නම් මං හිතනවා දැන් ඉතින් ගෙදර වගේ ක්‍රීඩා කරනවා වතුර බොනවා වගේ පිටියේ ඉන්නවා. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ට මේ මේක බොහොම අතැඹුලක්සේ රහයි වැඩි. ඉතින් අපි සුබ පැතන ඕන අනිවාර්යෙන් මේ අපේ කණ්ඩායමේ ක්‍රීඩකින් මං දැක්ක මේ ඉපිරදා මේ එක්තරා මාධ්‍ය පුවත්පතක දාලා තිනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින් කල්ල මරි. ඒක පොඩි ඊර්ෂ්‍යා සහගත මේ කැප්ෂන් එකක්. ඒක අපි පොඩක් තව කෙනෙක් හොඳට කාල බිල ඇඳලා කාහනයක ගිහිල්ලා මේ මොනා කරලාද ක්‍රිකට් ගහලා රටට ගේන අභිමානය පිටරට ගියම තමයි දැනෙන්නේ. මේ විශේෂම සමහර තායිලන්තේ පවා අය ෆ්‍රම් සනත් ජයසූරියස් කන්ට්‍රි එහෙම තමයි යහන්නේ. කියන්නේ ඒගොල්ලෝ ඒ ගිහිල්ලා ඒ ලෝකේ දෙවනත් කරපු නිසා ලසිත් මාලිංගව එහෙම සලකන්නේ ඉන්දියාවේ. මම මාලිත් එක්ක හිටියා 2011 ලෝකුස්රාණ තරගාවලි විස්තර විචාරයට ගිහිල්ලා නිකන් අපි මුම්බයි ඉන්දියන්ස් බසාරයකට ගියාම තොප්පියකුත් දාගෙන ඔක්කොම වහගෙන ගියේ යමන් අයිය කියලා. එක්කෙනයි දැක්කේ වාගේ 100ක් විතර පිරුණා. ඒ කියන්නේ මොහොතින් ටක් ගාලා ටැක්සියක් අරන් එයා ගියා. මොකද මේ මොහොත ඇත්තටම මේ ඉන්දියානුන් පිස්සු වගේ. ඉතින් IPL එක කියන්නේ ඉතින් ලෝකේ ක්‍රිකට් එක වෙනස් කරපු තැන. ලෝකේ ක්‍රිකට් එක ලෝකේ ක්‍රිකට් ක්‍රීඩාව කියන එක සම්පූර්ණයෙන් වෙනස් කරපු තැන. ඉතින් අය අපි ගොඩක් දේවල් දැනගත්තා ක්‍රිකට් ක්‍රීඩාව ගැන. එලමෙන් ලෝකෝස්ලාන ගැන ඉතින් හදවතින් ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වාර ලෝකෝස්ලාන අරගෙන ලංකාවට එන්න පුළුවන් ඉන්නේ කියලා. අනිවාර්යෙන්. ඒත් මම කියන්නේ කණ්ඩායම ජයග්‍රහණය හෝ පරාජය නොවේ. නම්බු පිටින් එන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවාමයි. අනිවාර්යෙන්. ඔව්. ඒ කියන්නේ අපිට පොඩ්ඩක් නිකන් අන්තිම මොහොතේ දැන් කපුගේ අයියා වගේ කෙනෙක් හිටියා නම් හાર્ට් ඇටැක් හැදෙනවා. මොකද වැඩ කීපයකට ඒ කාලේ කපුගේ එනකම් බලන් ඉන්නවා. ගෙදරින් කතා කරාම කිව්වා මේ මැච් එක ඇත්තටම දිනුවා. ඒ කියන්නේ අන්තිම මොහොතේ දින්නේ. ඒක හැදිලා හાર્ට් ඇටැක් හැදිලා. තව ඒ වගේම එක දවසක් ඒත් මොකක් හරි වෙලා මැච් එක පැරදුනා. ඒත් හાર્ට් ඇටැක් හැදෙනවා. ඉතින් ඒ වගේ මොකද මේ අර කියන්නේ බොක්කේ මාදිරි මේකට. ශ්‍රී ලංකාවෙන් ඇඟේ තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව. ඔව්. ඒකද මේ ඒක ඉතින් දිනුවත් පැරදුනත් මේ අපේ කොල්ලෝ ඉන්න දැන් ඉන්න තත්ත්වෙ හිනි පෙත්තෙම ඉන්නවා. ඉතින් මේක නෙමෙයි මේ 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 මම හිතන්නේ ඊළඟ ලෝකුස්ලානේ අනිවාර්යෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනවා. ඒක මේ කණ්ඩායම මේ ස්පිරිට් එක මේ සාමූහික ප්‍රයත්නය මේ ක්‍රීඩකෙන්ම දිගටම ක්‍රීඩා කළොත් අනිවාර්යෙන් මේ T20 එක නෙමෙයි ඊළඟ ප්‍රධාන එක්දින තරගාවලිය අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. කොමසද කියලා මම අපිට කියනාට ඉතින් අපේ කොල්ලන් තියපු අනාවේ කි වැරදිලා නැහැ කවදක්. අනිවාර්යෙන් අපි කියලා මම කිව්වාගේ ලොකුසලනේ අපේ රටට ගේන්න හැකියාව ලැබෙන්නේ කියලා අපේ සිංහහට සුපතමින් සමු ගන්නවා. සුබ දවසක්. බොමුසුති.